this holy Eucharistic adoration is offered by a faithful viewer for all the blessings and graces bestowed on their family. අපි මේ ශුද්ධ වූ මොහොතේ එකතු වෙලා ඉන්නේ මේ ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනකොට මේ ලෝකයේ හැම දෙයක්ම අස්ථීර වෙනකොට මම සීරයි කියලා හිතාගෙන හොයන හැම දෙයක්ම ස්ථීර නැති වෙනකොට කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන අය බලාගෙන ඉද්දි වෙනස් වෙනකොට කවදාවත් දාලයන් එකක් නැහැයි කියලා හිතාගෙන ලං වෙච්ච අය හිතන්නටත් කලින් දාල යනකොට කවදාවත් වෙනස් වෙන්නේ නැති කවදාවත් දාල යන්නේ නැති मन दे अस्थिर उनात मे लोके तीन एकम स्थिर दे जेसुगे जीव मान आदर आई मम विनासुनात मम आतेहरियात मम इपा के उवात मम बहई के उवात
කවදාවත් වෙනස් නොවේ මාත් එක්කම මගේ ළඟින්ම හැම මොහොතෙම මගේ ජීවිතේට නොවෙනස් වෙන ආදරය දෙන එකම කෙනා මේ ජීවමාන ජේසුයි හිට දවසේ මොකද වෙන්නේ යන්නේ කියලා අපි දන්නේ නැහැ ඊළඟ තප්පරේ මගේ ජීවිතේ මොන වගේ ඉරණමක් වෙනවද කියලා මම දන්නේ නැහැ මම හිතාගෙන ඉන්න දේවල් මොන විදිහට මගේ ජීවිතේ සිද්ධ වෙගෙන යයිද මම ලං කරගන්නට ඉන්න අය මගේ ජීවිතේ ලං වෙලා මිදීද මම මේ වෙලාවේ අයිති කරගෙන තියෙන දේවල් මගේ ජීවිතේ හැමදෑමත් මටම අයිති වෙලා තියෙයිද කියලා මම දන්නේ නැහැ අපි කවුරුත් දන්නේ නැහැ ඒ විදිහටම තමයි මරියාගේ ජීවිතේත් හෙට දවසේ මොකද වෙන්නේ කියලා දන්නේ නැති වෙච්ච කාලයක් හෙට දවසේ මම මොන වගේ දෙයකට මුහුණ පාන්න යනවද කියලා හිතා ගන්නවත් බැරි වෙන විදිහට ජීවිතේ වෙනස් වුණා ජීවිතේ වෙනස් වුණා ජීවිතේ කරන්න හිතාගෙන හිටපු දේවල් ලස්සනට ගොඩනගාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ඇඟිලි ගැනගෙන හිටපු වෙලාවේ ලස්සන හීන අතර ජීවිතයේ ලස්සනට ගොඩ නැගෙනවා දැක දැක හිටපු වෙලාවේ මරියාගේ ජීවිතේටත් හැම දෙයක්ම කඩාගෙන යන වෙලාවක් පාත් වුණා මට දැන් මොකද වෙන්නේ ඇයි මට මෙහෙම වුනේ ඇයි මගේ ජීවිතයට මේ වගේ ඉරණමක් එකතු වුනේ ඔයා මම අහන ප්‍රශ්නෙම මරියත් ඇහැව්වා මරියත් අහන්න පටන් ගත්තා මීට කලින් ජීවිතේ කවදාවත් ඇහුවේ නැහැ මීට කලින් ජීවිතේ කවදාවත් මේ වගේ සිතුවිල්ලක් ආවේ නැහැ ඒ දැන් එන්න පටන් ගෙන මරියා අහනවා උඩු යටිකුරු වෙච්ච මගේ ජීවිතේ මෙහෙම දේවල් කොහොමද වෙන්නේ මිනිස්සුන්ට හිතන්න බෑ මේ දේවල් මිනිස්සුන්ට කරන්න බෑ මේ දේවල් එහෙනම් මගේ ජීවිතේ කොහොමද මේ දේ වෙන්නේ එහෙම වෙලාවකට අහපු මරියා ටික වෙලාවකින් දේව අම්මා වෙලා කියනවා නේද මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි ඔබ පැවසූ ලෙසම මට සිදු වේවා ටිකකට කලින් ජීවිතේ මොකද වෙන්නේ කියලා ප්‍රශ්න කර කර දෙගඩියාවෙන් බය වෙලා හිටපු මරියා දේව අම්මා වෙලා දැන් කියනවා ඔබ වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ සිද්ධ වේවා මගේ ජීවිතේ කැමති දේ කරගෙන යනකොට මගේ ජීවිතේ කැමති දේ හදාගෙන යනකොට මගේ ජීවිතේ කැමති ආව එකතු කරගන්නකොට මගේ ජීවිතේ ආදරෙන්ම හිටපු කෙනා මගේ ළඟටම මං ගන්නකොට මම හිතාගෙන හිටියා ජීවිතේ හැම දෙයක්ම ශෝක් ජීවිතේ හැම දෙයක්ම ලස්සනයි ජීවිතේ හැමදේම නියමයි හැමදාමත් මෙහෙම ජීවත් වෙන්න ඕන හැමදෑමත් මේ වගේ ආදරෙන් ඉන්නට ඕන ප්‍රාර්ථනා කරා හිතුවා යාක්ෂා කරා බාර වුණා පඳුරු ඔප්පු කරා ඒ වුණත් ජීවිතේ හැමදෑමත් ඒ වගේ වෙන්නේ නැහැ කියලා හිතපු දේවල් ඒ විදිහට මගේ ජීවිතේ වෙන්නේ නැහැ කියලා දැනෙනකොට මම ඇහුවා ජේසුනි ඇයි මම ඇයි මගේ ජීවිතය ඇයි මටම කොච්චර ආදරෙන් හිටියද කොච්චර විශ්වාස කරාද පුළුවන් හැම දෙයක්ම කරා නේද
හැම දෙම දුන්නා නේද කොච්චර මහන්සි වුණාද කොච්චර කැප කිරීම කරාද කොච්චර දේවල් අතහැරියාද ඇයි එහෙනම් දැන් මෙහෙම ඇයි එහෙනම් දැන් මේ විදියට ඇයි එහෙනම් ජේසුනි මේ වගේ වෙන්නේ අපි ඇහැව්වා ඒ අහන හැම වාරයක් පාසාම යෙසායා දිවසිවරයා අපිට දෙවියන් වහන්සේ ලබා දෙන වචනයක් අයිති කරලා දෙනවා දේවම්ම වගේම යෙසායා දිවසිවරයාත් ඇහැව්වා ඇයි මම ඇයි මෙහෙම ඇයි මම හිතන දේ කරන්නේ නැත්තේ ඇයි මම හිතන දේ වෙන්නේ නැත්තේ දෙවියන් වහන්සේ වචනයක් දෙනවා යෙසායට පනස් පස්වෙනි පරිච්ඡේදයේ නවවෙනි වගන්තියේ වචනේ අපිට කියනවා මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොමේ මාගේ මාර්ගවලට නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්ය නුඹේ සිතුවිලි වලට වඩා මාගේ සිතුවිලි උසස්ය නුඹේ මාර්ග නුඹේ සිතුවිලි මගේ දේවල් වලට වඩා උසස් නෑ මගේ මාර්ගය උසස් මගේ සිතුවිලි උසස් අන්න ඒ නිසා නුඹ හිතන හැම දෙම නුඹට ඕන හැම දෙම උඹ ආසයි කියලා යන ඔය පාරෙම සාර්ථකයි කියලා අල්ලගත් ඔය දෙම ආදරෙයි කියලා ලං කරගත් ඔය අයවම මම හැම දෙම තියන්නේ නැහැ මම වෙනස් කරනවා මම වෙනස් කරනවා මම හදනවා මම කඩනවා මම බිඳිනවා ඒ මොකද හැම දෙයකටම වඩා මගේ දේවල් පුතේ යහපත් හැම දෙයකටම වඩා මගේ දේවල් පුතේ විශිෂ්ටයි මගේ දේවල් උසස් ඒ නිසා අපි අපේ ජීවිතේ බාර කරමුද මේ වෙලාවේ උන්වහන්සේට කැමති විදිහට උන්වහන්සේට ඔබින විදිහට මම කැමති මම ඔබින විදිහට නෙමෙයි ඔබ වහන්සේ කැමති ඔබ වහන්සේට ඔබින විදිහට ඔබ වහන්සේ දකින හොඳම විදිහට ස්වාමිනී මගේ ජීවිතය හදන්න ස්වාමිනී මගේ ජීවිතය අඹන්න ස්වාමිනී මගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද ජේසුට මේ වෙලාවේ ඔයාගේ මගේ ජීවිතේ ඒ වචනය ඔයාගේ මගේ ජීවිතේ මරියා දේව අම්මා වුණු ඒ වාක්‍ය ඔයාගේ මගේ ජීවිතේ යෙසායට තේරුම් ගන්න බැරි වෙනකොට දේව තාත්තා දුන්නු වචනය පුළුවන්ද පුළුවන් වෙයිද ජීවමාන ජේසු ඉස්සරහා මේ වෙලාවේ ඔයාට මට කියන්න Oh,
ජීවිතයේ හැමදේම දේවතාත්ත බාර දුන්නු හැමදේම හරි තිතට අකුරටම මේ ජේසු පුතා කළා දේවතාත්තගේ කැමති දේ ජේසු පුතා හැමතිස්සෙම කරා යාක්ෂාවෙන් හෙව්ව කැමැත්ත දේවතාත්තා ස්වර්ගයේ ඉඳන් වචනය අයිති කරලා දෙන්නේ මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වෙමි එහෙම කරපු ජේසු මතකයි නේද ගෙත්සමනේදී අහනවා පියාණනි ඔබ වහන්සිට පුළුවන් නම් මේ කුසලාණය මගෙන් අහක් කරන්න මනුස්සෙක් විදිහට ජේසුටත් දැනුණා ඇයි තාත්තේ හැමදේම ඔයා කියපු විදිහට කරපු මට මේ තරම් වේදනාවක් අයිති කරලා දෙන්න යන්නේ බැරිද මේක වෙන විදිහකට විසඳගන්න බැරිද මේක වෙන විදිහකට අපිට ගනුදෙනුවකට අරගෙන යන්න හැම දෙම ජේසුනි දේව තාත්තා ඉල්ලපු විදිහට ඔයා කියපු විදිහට මාගේ අනපනත් පිළිපදින්න මට ආදරය කරන්න එහෙම නෙමෙයිද ජේසුනි මම මේ කර කර ඉන්නේ හැම දෙම තිතටම කරනවා හැම දෙම මම අකුරට කරනවා මගේ ආක්ෂාවට ඒ වෙලාව දෙන්නේ නැද්ද ජේසු මම ඔබ වහන්සේ කියන විදිහට ජීවත් වෙන්නේ නැද්ද මම පුළුවන් හැම වෙලාවෙම හොඳක් නේද මම කරන්නේ පුළුවන් හැම වෙලාවෙම උදව්වක් නේද අනිත් කෙනාට මම කරන්නේ එහෙනම් ජේසු පුතා කියන වචනය ඒත් පියාණනි මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත සිදු වේවා මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත සිදු වේවා ජේසුගේ හැඩය හැදුවේ දේව තාත්තයි ජේසුගේ සැලසුම හැදුවේ දේව තාත්තයි ජේසුගේ පාර කැපුවේ දේව තාත්තයි ඒ නිසයි ජේසු කියන්නේ මගේ පාර වෙනස් ඒත් ඔබ වහන්සේගේ පාර කරන්න මගේ පාර අඳුරුයි ඒත් ඔබ වහන්සේගේ මාවතේ මාව අරගෙන යන්න මම දක්ෂ නෑ ඔබ වහන්සේට වඩා මම දන්නේ නෑ ඔබ වහන්සේට වඩා ඒ නිසා ඔබ වහන්සේ කැමති පිළිවෙලට ඔබ වහන්සේ කැමති හැඩයකට ස්වාමිනි මාව හදන්න මගේ මාවත අරගෙන යන්න මගේ කැමැත්ත නෙමේ ඔබ වහන්සේගේ කැමැත්ත ස්වාමිනි ඉෂ්ට කරන්න පුළුවන්ද ජේසු පුතාගේ වචන දේව තාත්තට ඔයාටත් අයිති කරලා දෙන්න
ගොඩක් අයව සතුටු කරන්න මගේ පවුලයව සතුටු කරන්න අනිත් අයගේ ජීවිතවලට සතුට දෙන්න ජේසුනි මම ගොඩක් දේවල් කරා ඒ අය සතුටු වෙන විදිහට මම හැසිරුණා ඒ අය සතුටු වෙන විදිහට මම වැඩ කළා මගේ හැමදේම ඒ හැම කෙනෙක්ම සතුටු කරගන්න මම හදනකොට තාමත් ජේසුනි මට අයිති වෙන්නේ දුකක්මයි මම කොච්චර රහට උයනවද මම කොච්චර මහන්සි වෙලා දරුවන් උස්මහත් කරනවද මම කොච්චර රෑ නිදි මරාගෙන පාඩම් කරනවද ඒ ජේසුනි සතුටු කරන්න කියලා හිතෙන කරන හැම දෙයක් ඇතුළෙම කවුරුත් මගේ ජීවිතයට සතුට දෙන්නේ නැහැ. එයා ඒ සතුට විඳිනවා. එයා ඒ සතුට අත්දකිනවා. එයා ඒ සතුට සමරනවා. ඒත් මගේ ජීවිතේ ඒ සතුට සමරන්න මට නිදහසක් නැහැ. ඒ සතුට සමරන්න මට මාවතක් නැහැ. යෙසායා කියනවා දෙවියන් වහන්සේට මම නිකරුණේ වෙහසුනිමි මාගේ මුළු ශක්තිය යෙදු නමුත් කිසිවක් අත්පත් කර නොගත් දෙමි මම මහන්සි වුණා මම නිකරුණේ මහන්සි වුණා ඒත් මම මුකුත් අයිති කරගෙන නැහැ ඒ ඔබ වහන්සේට සතුටු වෙන විදිහට ඔබ වහන්සේ සතුට මගෙන් ජීවිතේ දකින විදිහට ස්වාමිනී මම හැදෙන්න ඉඩ දුන්නේ නැහැ ඔබ වහන්සේ හදනකොට ඔබ වහන්සේ සතුටු වෙන විදිහට මගේ ජීවිතය වෙනස් කරනකොට රිදෙනවා එතන දුකක් තියෙනවා මමට ඕන මම දකින්නේ හැමෝගෙන්ම සතුට ගන්න මේ ලෝකෙන් සතුට ගන්න ඒත් ස්වාමිනී ඔබ වහන්සේගෙන් සතුට අයිති වෙන විදිහට ඔබ වහන්සේට මම අයිති කරලා දුන්නේ නැහැ මතකයි නේද ජේසු කියනවා ඔබව වැඩියෙන් පාහින්නේ වඩා පළ දරන්න ඔබව වැඩියෙන් කඩන්නේ ලස්සනට හදන්න ඒ නිසා ජේසුනි ඔබ වහන්සේ මාව අඹන්න ඔබ වහන්සේ මාව හදන්න දුකක් වේදනාවක් දැනේවි ඒ මගේ දුබලකම නිසා ඒ මම ආස කරන දේවල් නිසා කමක් නෑ ස්වාමිනී ඒ හැම ආසාවකටම වඩා ඔබ වහන්සේ හදන දේ ඔබ වහන්සේ දකින දේ ඔබ වහන්සේ මට දෙන සතුට අනිත් හැම දෙයකටම වඩා මට වඩිනවා ස්වාමිනී අපි ඒ නිසා කියමුද කියන්න පුළුවන්ද ඔබ වහන්සේ කැමති විදිහට මාව මොන දුකක් තිබ්බත් හදන්න ස්වාමිනී කියලා දුක් ආදරේ
मगे मिनिस दुबल कमेतुले जेसुनी थात्तगे कमेत्तट परिदी ए हेडेट वेदनाव दुक दरागिन मगे जीविते लस्सन टबन्न दिन्न ओब वहन्सिगे आशीर्वादे मे मोहते अपिव पुरवन्न स्वामिनी ए आशीर्वादेन पिरेन्न ए आयति अपे जीवित वलट लगा करन्न अपि देन जेसुगे कैमेत्तेट बार विमिन आशीर्वादे लबमु से स्वर्गीन पूपे ओंट देवा वदाल से याक्षाकरम अपगे देवी स्वामिनी मे महागु प्रसाद निदहने मगिन ओब वहन से गे दिव्य पुत्रयानन बुद कन्या मरियावन गिन्नी पिदे अपगे गलेवीम सदहा कुरुसेन गसन लद्दा वुदे जेसस क्रिसस वहन सिंद्रियेही अपी वेंदे वेटी सिटीमु ओन वहन सिगे दया प्रेम अपमत वस्वन मे प्रसादनी दाने किरही अप तबन विश्वासे मगिन ओब वहन सिगे जीवन जले पाने कर सदा जीवित लबा गेन्मट आपट वरम दुन मेनव बेकीरे अपगे स्वामीन वन जेसस क्रिसस वहन सुदे साम आपट लबेवा
මනුෂ්‍ය පුත්‍රයාණන් වන දිවියනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ජීසුනි රජනිනි අපි ඔබ වහන්සේට ස්තුති කරමු This Holy Eucharistic Adoration was offered by a faithful viewer for all the blessings and graces bestowed on their family.